ආසියානු සම්භවයක් ඇති අපිට දියවැඩියා රෝගයේ සෑදීමේ ප්‍රවණතාවය වැඩි. හෘදයාබාධ ඇතිවීමට, වකුගඩු අමාරු ඇතිවීමට සහ ඇස් අන්ධවීමට බලපාන රෝගී තත්ත්වය. කීභා වැඩි, මුත්‍රා යනවා වැඩි, ඇඟ කෙට්ටු වෙනවා. මේ වගේ රෝගී ලක්ෂණ. ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. මේකට හේතු දෙකක්. එකක් තමයි ආසියානු සම්භවයක් ඇති අපිට දියවැඩියා රෝගී සෑදීමේ ප්‍රවණතාවය වැඩි. ඊළඟට අපගේ ජීවන රටාව, අපගේ වැරදි ආහාර පුරුදු, ව්‍යායාම අධිකම, මානසික ආතතිය සහ සංකීර්ණ ජීවන රටාව. ඉතින් දන්නවාද ලංකාවේ දැන් වැඩිහිටි ජනගහණයෙන් 20%, ඒ කියන්නේ 5 දෙනෙක්ෙන් එක්කෙනෙකුට දියවැඩියා රෝගී තත්ත්වය ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් දැන් මේ ගම කොළඹ වැනි නාගරික පරිසරවල මේ තත්ත්වය 25-30% දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේකේ භයානකම තමයි දියවැඩියා රෝගය කියන්නේ හෘදයාබාධ ඇතිවීමට, වකුගඩු අමාරු ඇතිවීමට සහ ඇස් අන්ධවීමට බලපාන රෝගී තත්ත්වයක්. හැබැයි අපිට මේ තත්ත්වය වළක්වා ගත හැකි. දියවැඩියා රෝගය හැඳින්වීමෙන් අපිට වළකින්න පුළුවන්. ඒ වගේම ඔබ දියවැඩියා රෝගියෙක් නම් නිසි පරිදි දියවැඩියා රෝගය පාලනය කිරීමෙන් එම භයානක ප්‍රතිඵල ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. දියවැඩියා රෝගය අපිට තියෙන කල කොහොමද දැනගන්න? මේ සඳහා සමහර රෝග ලක්ෂණ දව වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ කියන්නේ අපිට දැනෙනවා තිබහ වැඩි, මුත්‍රා යනවා වැඩි, ඇඟ කෙට්ටු වෙනවා. මේ වගේ රෝගී ලක්ෂණ. අපි බහුලව දකින්නේ බොහෝ රෝගීන්ට එහෙම රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා රුධිර පරීක්ෂාවක් කරගත යුතුයි. ඔබ දන්නවා තම සුලභව කරන ටෙස්ට් එක තමයි ෆාස්ටින් බ්ලඩ් ෂුගර්. එහෙම නැත්නම් නිරාහාරව කරන රුධිර පරීක්ෂාව. මේ සඳහා පැය 8ක් 10ක් නිරාහාරව ලැබ් එකට ගියාම ඔබගේ රුධිරය අරගෙන පරීක්ෂා කරලා බලනවා. මෙහිදී වතුර බොන්න පුළුවන්. හැබැයි වෙන කිසිම ආහාරයක් ගන්න බෑ. ඒ වගේම HbA1c පරීක්ෂාවත් අපිට මේ සඳහා උදව් කරගන්න පුළුවන්. එහිදී බලන්නේ පහුගිය මාස 3ේදී ඔබගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම කොහොමද කියලා. මේවා පරීක්ෂණ තරමමිල අධිකයි. හැබැයි මේට කිසිම පෙර සූදානමක් අවශ්‍ය නැහැ. ඕනම වෙලාවක කරගන්න පුළුවන්. දියවැඩියා රෝගිය තිබෙනවා නම් අපි හොඳ ආහාර රටාවක් පවත්වා ගන්න අවශ්‍යයි. මෙහිදී පිෂ්ඨය අධික ආහාර වලකින්න ඕනේ. ඒ වගේම සීනි සහිත ආහාර වලින් වලකින්න ඕනේ. ඒ වගේම සමබර ආහාර වේලා පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම දිනපතා ක්‍රමානුකූලව ව්‍යායාම වල දෙන්න අවශ්‍යයි. ඔබට වෛද්‍යවරයා විසින් ඖෂධ නියම කරලා තියෙනවා නම් ඒ ඖෂධ ක්‍රමානුකූලව ගන්න අවශ්‍යයි. මෙහිදී බොහෝ දෙනෙක් බයයි ඖෂධ ගන්න. ඉතින් දියවැඩිය ඖෂධ ගොඩක් පරීක්ෂණ කරලා ලෝකෙට නිකුත් වෙලා තියෙනවා. විශේෂයෙන් මෙට්ෆෝමින් කියන ඖෂධය දැන් 800වසක් අවුරුදු 50කටත් වඩා වැඩි ලෝකේ භාවිත කරන්න පටන් ගන්න. ඉතින් ඒක ඉතාම ආරක්ෂාකාරී ඖෂධයක්. ඉතින් මේ දියවැඩිය ඖෂධ ගන්න ඒ නිසා බය වෙන්න එපා. නිසි පරිදි දියවැඩිය රෝගය පාලනය කිරීමෙන් අපිට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනා එක්ව වැඩ කරමු. ස්තුතියි.